ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝ අයිබෝන් කලබල ගොඩයි නේද හේෂ? ඇයි? ඇයිකුත් නැහැ. කලබල නැහැ. ඔව් හේෂාන්ට ඔගලන් හම්බ වෙන්න මෙතන කට්ටිය ඔගලන්ට අඳුනලා දෙන්න පුදුම අදිසියක් තියෙනවා. ඒක තමයි දැන් මෙහෙමනේ වැඩේ දැන් අරු ඉරිදවලට මොන ලෝකෙන් හරි ඉඳලා හරියට තුනම ආරෙද්දි මෙතෙන් එනවා අපි. මොන දේ වුණත් කොහොම වුණත් 3:30ට මෙතන තරු ඉරිදවත් අරගෙන. I think මේ ගොඩක් කට්ටිය මතක් කරන්න ඕනේ අපිට හොඳ එනර්ජි එකක් තියෙන්න මේ වැඩේ පටන් ගද්දි අනිවාර්යයෙන්ම අපිත් එක්ක හැමදාම ඉන්නවා කවුද? වීවා වීවා තමයි අපේ මේන් මේනර්ජි එක තරු ඉරිද ලස්සන කරන. ඉතින් වීවත් ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් අර නමත් එක්කෙන එනර්ජි එකත් එක්ක අපි වැඩේ පටන් ගන්න යන්නේ. දැන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ ඉන්නවා. මේ වෙලාවේ දුව ආදරව ඉන්නවා. පාසල් නිවාඩුව මේ වෙලාවේ පොඩු බලාගෙන ඉන්න වෙලාව. තරු ඉරිද වලට ආදරය කරන වෙලාව. මේ ඉතින් හැමෝම දන්නවා දැන් අද ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. දැන්ටමත් දන්නවා. හැබැයි අපි හරිම විශේෂ කට්ටියක් අපිත් එක්ක එකතු වෙන නිසා හැමදාමත් වගේ අඳුරලා දෙන්න ඕනේ විදියක් තියෙනවා. විදියක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ විදියක් මරු. මරු. ඉතවතුනි මාගේ දකුණු අතපසින් ගන්න වේදිකාවට ප්‍රසංග වේදිකාවට පිළිගන්න වේදිකාවට පිළිගන්න ඇය හරියට මුතු වැටයක් වගේ. මුතු කැටයක් වගේ. තරංගයක් බඳු වූ ඇය. මුතු තරංග. ඔකේ අයිබෝන්. අයිබෝන් හරිම ලස්සනට ඉන්නකොට මගේ වම් පසින් ඉන්නවා මේ කෙනාට. ඒ කියන්නේ අපිට මැවිච්ච චරිතයක් තියෙන ඒ චරිතෙට එදා ඉඳන් අද වෙනකන් අපිට එයා එයාම තමයි. ඒ ආදරෙත් ඒ දෙත් එක්ක ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා. රජිත අයියව ගොඩක් ආදරෙන් අයිබුවන් කියනවා. අයිබුවන් ජය වේවා. ජයම ජය වේවා. වෙනස්ද? වෙනස් වෙනස් මේ අර V1 නේද ස්පොන්සර්? මට ඒක පුණකම් බැයිද දෙහිගිරිය දව කෝපි එක ගන්න ඕන ඇයි කියලා කියනවා. ඒක ඇයි කියලා කියනවා. ඇයි කියලා කියනවා ඉන්න පිට එක්ක. දැන් සමහර කාලවල වේදිකාවේ ටෙලිනාට්‍ය සිනමාවේ අපිට වීරවරු හම් වෙනවා නේද? ප්‍රතිවීරයෝ හම් වෙනවා. අපිට සමහර කාලකට අහිංසකයෝ හම් වෙනවා. ටෙලිනාට්‍යයේ හරිම දඟකාරයි මෙයා. හැබැයි දැන් ගොඩක් අහිංසක වෙලා ඉන්නේ. ඇයි ඒ අහිංසක උනේ? ගිවන්තයි. අයිබෝ. පාඨමාලා හදාරද්දී ලංකාවේ විවිධ ප්‍රවීණ ගාවට යනවා. ඉතින් මට මහේන්ද්‍ර පෙරේරා මහතාගේ පන්තියේදී පළවෙනිම දකින ඒ ගෑනු ළමයා වල්ගා කල්පනී අයිබුවන් අද ඇවිල්ලා ඉන්න වේදිකාවට. ඇත්තටම නේද හරිම දඟයි ඒ වගේම හිත හරි හොඳයි. දේව් අයිබෝවත් ළඟදිම ප්‍රසංග වේදිකාවේදී වාට අමතක නොවන මතකයක් මොකද්ද තියෙන්නේ? ළඟදිම කියන්නේ බදුල්ල ගියා. අමතක නොවන කියන්නේ පුතා වරගෙන ගියේ ඉස්සෙල්ලාම ෂෝ එක. එයා මාව දැක්කම ස්ටේජ් එකට එන්න හදලා තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂ. අනිත් එක මෙයා මොනවාද? බඹරකන්ද ගියා අපි. එදා ෂෝ එකට ගිහිල්ලා උදේවරුවේ බඹරකන්ද ගිහිල්ලා නාන්න බලගෙන ගිහින් නාන්න හම්බුනේ වැස්සක් ආවා. ඊපස් අපි ආයේ ගියපයින්ම ආයි ආවා. වැස්සට දෙමුනේ. ඒ මොනවා? මුතුවක්කගේ ප්‍රසංග වේදිකාවල ගොඩක් කතා තියෙනවා. දැන් මෙහා පැත්තේත් ඉන්න ඔයගේ ප්‍රසංග වේදිකාවත් එක්ක හොඳටම සම්බන්ධ කෙනෙක්. අද ඉතින් කතා සාගරේ. සාගරයයි.
එතකොට මේ කතා සාගරෙත් එක්ක අපිට අපි අපි පටන් ගන්න ඕනේ හේෂාන් මෙහෙම නෙමෙයි. නික පොඩ සින්දුවක් අහලා අර එහෙතකොට තමයි මේක එනර්ජි තියෙන්නේ. එතකොට තමයි තරුණිද පටන් ගත්ත කියනේ හැඟීම තියෙන්නේ. ඒ වලින් අපි ඉසෙඩ් වලින් පටන් ගන්න හරියන්නේ නැහැ. එහෙනම් එන්න කියමු. එන්න කියමු. ආදරෙන් ආරාධනා. හරිතයි එන්න. වරණ ඉන්නවද? ජය වේවා. දුටු නිත්‍ය අහන්නේ එලි වේදෝ රෑ දුටු සිහින්නේ සැත පැන කල දුටු නිත්‍ය අහන්නේ එලි වේදෝ රෑ දුටු සිහින්නේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ හදවත විල් දිය චංචල වේ කැඹුරෙහි වැලි මත මුතු හමු වේ හදවත විල් දිය චංචල වේ කැඹුරෙහි වැලි මත මුතු හමු වේ සැත පෙන්න කල දුටු නිති අහන්නේ එලි වේදෝ जन्म सो पार है निपाने को सो सो पार में जन्म लिए सितुम पैतुम संद आदरे उदावे दो महादे सुंदुरु आहसे अनागते महादे सुंदुरु आहसे මහදේ සොඳුරු අහසේ අනාගතේ Thank you thank you thank you හොඳ ආරම්භයක් කොමරි මුතු හමුවේ කැලලකුත් තිබුණා ඒකද කියන්නේ මුතු හමු වුණා මම ඒක විෂුවල් එක ගත්ත ගන්න මුතු හමු වෙන එක Thank you ඕල්ගා Thank you මුතු Thank you නංගි මොකද්ද කිව්වේ අර ලස්සන කැලලක් තියෙනවා ඒ සින්දේ මොකද්ද මුතු හමුවේද පැනි සොයමින් බඹරු උන්නනවා පටන් ගමු දේව්ට ගොඩාක් ආදරය කරන දේව්ගේ හොඳම යාළුවෙක් මැසේජ් එකක් දාලා අහලා තියෙනවා තියෙන දැවෙන ප්‍රශ්නයක් ගැන ඔව් ඒ දැවෙන ප්‍රශ්නේ කියන්නේ අපේ ආදරණීය දක්ෂ රංගන ශිල්පියා ගැන පස්සේ කියමු ඒ ප්‍රශ්නේ අහලා ඔයා ගෙස් කරන්න කවුද ඒක කිව්වා කෙනා ඇහුවා කෙනා මට නම් අහන්න කලින් හිතෙනවා එයා වෙන්නේ නැති කියන එක මටත් හිතෙනවා පස්සේ මිට රහසින් කියන්නේ මේ අවටම ඉන්න කෙනෙක් වෙන්නත් කොච්චරක් විතර කොහොමද ගොඩක් සුදු ඇති ගොඩක් කොට ඇති ඒ හරි සුදු සුදුයිද ඔය චීස් බෝලයක් වගේ නිකන් කොට ඩයලොග් එකක් වෙන්නේ නැති මේ අවට වෙන්නේ නැති නේද ඔව් වෙන්නත් දැන් මොකද ප්‍රශ්නේ ප්‍රශ්නේ මේකයි දැන් හරි ලස්සනයිනේ දේව්. එතකොට ගෑල් ළමයිගේ ගොඩක් ලොකු ආකර්ෂණයක් තියෙනවා. අනිවාර්යෙන් ඒක එහෙම වෙන්න එපැයි නේද හේෂාන්. එහෙම වෙලා තියෙදි ඇයි ඔයා බඳින්නේ නැත්තේ? ඔයාව කසාද බඳලා දෙන ගොඩක් ලොකු උමනාවක් අදාළ යාළුවට තියෙනවා. එයාට කියන්නේ ආවරි හොයලා ඉක්මනට මට බඳලා දෙන්න කියලා. එහෙම කැමති නෑ. නෑ යාළුවා මට කිව්වා ගේස. ඔව් යාළුවා. මොකද? ඒ කියන්නේ ගෑල් ළමයිගේ ආකර්ෂණය මෙයාට දුරන මෙයාගේ ආකර්ෂණය තියෙන පිරි ළමයි කියලා. අයියෝ! දැන් මේමනේ දැන් රංගන ශිල්පියෝනේ ඉතින් එහෙම තමයි ඉතින් ආදරේ ලැබෙනවා ඉතින් හැමෝගෙමනේ හැබැයි නෑ ගීතිකට වුණ ගමන් බඳිනවා කිව්වා කවුද හොඳයි දැන් ඒක යාළුවාගේ ප්‍රශ්නෙට උත්තරේ හරියක ගන්න ඔව් හරි ඔය නෑ මම යාළුවා කවුද පරණ යාළුවෙක් මේ කියමුද අපි නම කියන්න කියන්න දෙනුවන් හරි නම කිව්වේ කීස් බෝලයක් වගේ කොට දෙනුවන්ට ඕනේ කිව්වා ඉක්මන්ට දේව්ගේ අම්මව තාත්තව සතුටු කරන්න ඉක්මන්ට කසාද බඳලා නෑ නෑ එකෙක් මේ බල බල හිටියේ මේ යා එකපාරට මාව දාලා ගියාද ඒක කිව්වේ ඇත්තටම ඔව් දැන් මම ඉතින් යාව හොයනවා මම යාව දාලා ගියා මේ 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 අවට කවුරු හරිද නෑ 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 මට අහන් ඉන්න දුක් වෙන්නේ කොහොමද දුක් වෙන්නේ බා ඉතින් මේ
Mang yawa ikpun huwa gatar bas ya mamma. Ikene yawa mamma da. Ya India gila. Yawa mamma da bandi inna. Oh. Aya awa chuwa. Chuwa? Oh. Ya enna ne. Iyakata homa kiwwa da ne. Dan balang inne ki denek hita ridana medda. Me dawasala set ekama India gila inne. Kamuti wandana. Bas ekak ikene me gila nakan inne. Oh me mehema katha karagena bas ekak egalo ehema plane eke set ekak pitin giya kattiya. Dan prekshakeyo balla kawuda langa India. India wage ki kawuda kiyala. Hemum hurtal kan kayak mesti hemeknya nikne maini wainnya widyak tiennya hemen. Hebat, ekke nikirno, memulu industri kayak moya ya agi vitrai cheek segam hema body kan kayak mesti. Denuan sena dike vitra. Denuan ke, atau denuan mana tinna tipe shan metana. Ekke nipana metana mama indo agan nih metana. Kau mau ekke nipana pulang mana lagi ini? Eh, ada apa lagi? Nih, ini gua nangis. Wah, kau mana ekke kerana nih kayak kue kahan nama kia lagi, ane apa dekka hama? Ekke ekke deng, kira ya apa hambur hama tama ekke auto enne. Mama mesesre ya apa tama ini hama beri pura allan ya. Dan mana banyak nih gila. Ya, tama hari ini mau hendak sahodir ekke. Ikan, denuan ayo den dewi ganat kia lagi, ban manggitan nih ini denuan ayo balagi nih nama ti. Hendak sahodir ekke. Mona desi itu nana jiwite hama tana kamu hitiya, thank you. Nih apa kia bukannya deh? Oh ane mar mata hari mau dekna mar mah honda sahodare ekatara, maget honda yalu ek. Ada hari santo saya main apa kah? Galam lagi mau honda yalu. Galam lagi terapi hatur ek. Iya kan bang, apa itu mau dekak kalau nih? Oh galam itu kita bawa kalau nih, sen. Sen, no. Apa itu yang mau dekak kalau nih? Galam macam batu rugurat di lana. Nih ya, ya shooting kerana hawa sehatta mar atau ni ada hari mahan sih. Oto ya ke muda memang ratu beno, ane mata ni di mata, iya lagi ya. Kolesterol. Hari podi lah mereka kaya teru. Kita ada menekan gitu ya? Udu mai, pahata sama ibu ya, ya ada pahata yang nol. Pori gitu ya, nol. Kolesterol ke seti. Ah, ini nanti. Ini mekak nih. Nah, ini pahata yang nol ya. Nah, ya ramah rupa yang pas jadikan ramah rupa. Oh, dai, dan meba jauh mebi tadi ya, nol. Eko api tadi lah, yang nol nih liat. Apa ya? Datang api tadi. Pasal ini. Oh, ah, pasal ini. Ah, ini kita lupa tadi kaki tino, kata kan kata ya, mau mentaruh di tebal lagi nih, 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 Mukad keran? Ya, kok mati ke? Mata tawa dia kahana tiya nama Mishan. Mukad apa produce mahatme mukad do kira? Ya, kalabal bela ni. Hari ay kalabal. Ya, kalabal. Api kalabal lagi leh itu. Ya, ada tu. Eh, kisi kalabal ya. Mama dah mutu akka dah kahana kuwa hari lasana ini hari lasana kira. Itu kota mutu akka ge part baiknya ni. Mama kau shoes dek. Hari mulasana ini, wah hari mulasana ini. Padahal mana mutu akka lu mukku mahada agan. Hah? So. Oh ne? Oh. Mekalah dia nak nak. Hey bapa bawa ada kat temi aku. Aku lupa ugera. Oh, temi aku ada kat. Aduh mahagan ni nang bela benda deng. Bapa ni dah kat terus sama aduh mahan. Mahre. Oh kat temi. Oh, kan nego. Dakshita aje. So, maru maru maru. Atram maru. Deng saman ni, mi aku saman deng. Bisi life tak kat ni dia. Kaya mah hema kau mah dua. Hana adu kerla dia nado nentang arah dia nado agi mah. Kadang-kadang kadu kelat ini, orang ada babar feed kan insaan, emm, kayak mau godak kadu kerana. Karena saman, ni madu, mana kanan? Pasti ni. Iwan tadi, kayak madu kelat diet ni makanan, mana kita, ni mana Volga? Mama, adu kerana, ni tadi ni, adu kerana. Adu kelat ini. Dah kanan ni tu. Kanan. Ew. Nih, Rajit tadi emak, kayak madu kelat. Kayak madu kelat tu orang giat gitu, badu mila kanan kali, tengok tiga adu ini dah ikan nak kata. Tetapi periksa kehidupan tu ni aman atau lain jiwa tu hakida. 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 Hakik ke ala prove kerapukan inna ma. Nadin. Oh, how the mama? Mama enggak mama eva kanan kelip. Wah batte ma kanan lebih puri eva kipuri puri. Pisudu mama sarang kanan, mitri no kau rut. Atta deh. Fake news segala. Bukan deh pa. Wah.
නෑ ආමන් සැට ගේන්නේ ඇවිල්ලා සෙට් එකට එද්දි අරන් එනවා එහෙම මම මට නිතර කන්න ඕනේ කියන මං සෑහෙන බත් කනවා මගේ ඇඟ මහත් වෙන්නේ නෑ මට يعني මම සෙට් එකට යද්දි අනිවාර්යෙන් මගේ බෑග් එකේ තියෙනවා චොක්ලට් මම චොක්ලට් කන්නේ නෑ මම ඒගොල්ලන්ට වගේ ගෙනහිලා දෙන්න ඇත්ත කියන්නේ ඔව් බෑග් එකේ ආමන් ඊට පස්සේ ඔය එක එක බෝල් නම් සනම් මනම් ඔක්කොම જાති තියෙනවා ඉතින් බෙදාගෙන කනව දෙනුවන් නෑ එහෙම දන්නවා එයාට තමයි වැඩිපුර ඉස්සලම ගිහින් දෙන්නේ එයාට. ඔය මහත්තයලා දීලා තිබුණා මේක කාලා. ආයිකෝ. එයා බලන්ගෙන අනිවාර්යෙන් මොනහරි තියෙනවමයි මගේ බෑග් එකේ. දෙනුවන් මටත් මැසේජ් එකක් දාලා. දැන් ඉස්සලා මේ පොඩි ඇක්ට් එකක් ගියානේ මේ දෙන්නගේ. වෝල්ගායි ප්‍රේමායයි ලස්සනට ඒ ඇක්ට් එක කරා. කරේ නැත්තම් ඊට වඩා හොඳයි කියලා. එහෙම දාලා තිබ්බ මන් දන්නේ. නෑ එයා කියන්නේ නැහැ. දෙනුවන් අය එහෙම කියන්නේ. එයා එහෙම කියන්නේ නැහැ. ඔයා තමයි එහෙම කියන්නේ. හොඳයි අපි ආදරණීය මිත්‍රකයාත් බොහොම ආදරෙන් මතක් කරන ගමන් දැන් සාමාන්‍යයෙන් කාටද මෙතන ප්‍රසංග වේදිකාවට එන ඔයා ඔයා හැර ඔයා වෙනුවට වෙන කෙනෙක් කියවලා තියෙනවද ඔයා වගේ නෑ නෑනේ හැබැයි අජිත්ද ඔව් එහෙම කෙනෙක් ඉන්නවා එහෙම යවලා ඒ ගිය හාදයා ගුටි කාලා දෙනවා මේ කතාව ඒ කියන්නේ ප්‍රසංග වේදිකාවට නෙවෙයි වේදිකා නාට්‍යයකට මාතලේ තමයි වේදිකා නාට්‍ය උනේ අපි වැත්තේ මාතලේ ටවු මේ ටවු හෝල් එකේ ඔය හරියටම 2002 2003 වගේ වානුවේදී දෙයියන් පල්ල කියලා වේදිකා නාට්‍යයක් තිබුණා. ඌක සුනිල් ශ්‍රී තමයි අධ්‍යක්ෂණය කරේ. දැන් මේ දවස්වල සුනිල් ශ්‍රීත් එක්කම තමයි නාට්‍ය කරන්නේ ඉල්ලංකාව කියලා. මම හිතන්නේ ඒක නම දාන්න නැත්තේ තේගින්ද? කොමරි ওই නාට්‍යයේදී يعني මම පානදුර ෂෝ එකේදී ඇඩ් කරා ඊට පස්සේ රියසල් ගන්නවත් තිබුණේ නැහැ කොමරි. දැන් නාට්‍ය මාස 3ක් විතර ෂෝ එක තියලා තියෙද්දී අපේ ලොකු අම්මගේ දුවගේ වෙඩින් එක ආවා. මට තමයි කකුල් හොදලා මුද්ද ගන්න තියෙන්නේ. දැන් මම කතා කරලා ගියා මේක පොඩ්ඩක් කැන්සල් කරගන්න බැයිද මෙහෙම කිව්වා. දැන් කැන්සල් කරන්න බැහැ නේද ඕගනයිසර් කෙනෙක් සල්ලි අරන් තියෙන්නේ මේ ඇඩ්වාන්ස් එමය රිටර්න් කරන්න. නෑ මට ගෝ රිටර්න් කරන්න මට ඇඩ්වාන්ස් එක කියලා. ඉතින් මම කල්පනා කරා ආයෙනම් ගමන්නේ දාගන්නකෝ වැඩේ මොනාරි ගොඩ දාලා දෙන්න පුළුවන් නේ කියලා. මම වෙඩින් එකට ගියා. යාළුවෙක් කැරියා මගේ චරිතය ඇඩ් කරන්න. ඒ කියන්නේ මිනිහත් මගේ වගේ ඩයල් එක කවුද දන්නවද? ශිරාන් චන්දන. අපි අර කොටත් එක තිබුණ පොඩි ළමයා. දැන් ඔය මේ වකවානුවේ ජනප්‍රිය ගායකයෙක් ඒ කාලේ එයා ආපු මුල් කාලේ මිනිහා රඟපානවා. දැන් මිනිහට ගිහිල්ලා බැනියමක් දාලා කැප්පයක් දාලා ඇඩ් කරාම 3යි තියෙද්දි කොමරි එහෙ ඉන්න ත්‍රිවිල් බજારේ ඔක්කොම කොල්ලෝ සෙට් එක බෑලා අඩෝ උඹද පිම්පොන් ඔව් මජාමම තමයි ගවලු අඩෝ පිම්පොන් ඉද රෙඩ් කරන්න ඇවිල්ලා එකෙක් මේ මූට ගාපන් ගිහලා උට ටොයිලට් එකක් අර අසර අරන් ගිහලා ගාලා කොමරි ආනන්ද වික්‍රමගේ අයියා ඔය සරච් චන්ද සිල තමයි බේරගෙන තියෙන්නේ කොමරි හයදී ෂෝ එකක් කැන්සල් ඒ කියන්නේ පිම්පොන් නෙමෙයි ඉන්නේ ඒ වගේ එකෙක් ඇඩ් කරන්න කියලා දැන් උයි මම ඉතින් දැන් හොඳ යාළුවෝ දැන් මං හින්ද ගුටි කාපු නිසා යාළුවෝ නා හරීම සතුටු වැඩ තමයි මේගොල්ලෝ කරන්නේ තව වගේ රස කතා ගොඩක් තියෙනවා සෑහෙන භයානක කතා ඇවැත්ලේ තියෙනවා ඒ හැම කතාවක්ම අරගෙන අපි යනවා බ්‍රේකින් පස්සේ මේ බ්‍රේක් එකට යන්නේ මෙන්න මේ විදියට ක්‍රිකටර්ස්ලා ගොඩක් ආශ්‍රය කරපුවම සමහරක් කට්ටිය දෙනවා ඒගොල්ලෝ ශ්‍රී ලංකා ටීම් එකේ ක්‍රිකටර්ස්ලා කියලා අන්න ඒකයි දැන් බඩේ අවුලට බෙහෙත් බොනවද වා මේ දවස් ඕ ඒක බඩේ නෙමෙයි කල්ලා පොඩ්ඩක් අදුලි මෙතන මට ඒ මේ ආ ඇවිල්ලා තියෙන්නේ ඒකම යනවා ඒ ඇවිල්ලා ඇවිල්ලා මේ මේ කිව්වා ඇවිල්ලා ඇවිල්ලා සල්ලි පස්සේ ඕමේ නංගුවා පල්කොයි පැටි මාරු වෙලා කමන්නේ කමන්නේ පැටි පාරුලා කමන්නේ ඇවිල්ලා තියෙන්නේ හේරවනේ දැන් මම කතා කරන්න දෙන්නෙත් නෑ එක්කෙනා තැන් තැන් වල මීටත් කලින් ආව නම් මීට වඩා ඉන්ට්‍රස්ටිං ඔව් දැන් දැන් අපි ඔය ෂර්ට් එක ගඳගත්තා කෑන වෙලාව බ්‍රේක් එකක් තිබුණා මේ අර කෝපි එකක් ඕනේ ලු කෝපි එකක් ගිල්ල කෝපි කියව කෝපි කතා දෙහි ගඩියක් මිරිකලා පොඩි පටලවිල්ලක් වෙලා නේද ඔව් පටලවිල්ල ඔන්න කොමාරි සරු විරදත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ අපි දන්නවා මේ වෙද්දි මේ Facebook එකෙන් මේ ප්‍රචාර එනවා ප්‍රචාර ගොඩක් එනවා ඔව් ප්‍රචාර එනවා හැමෝම ඇහුවා මේ කවුද අර ක්‍රිකට් තරුත් එක්ක ඉන්න ක්‍රිකට් ගහන්න බැරිද මන් දන්නේ එයා ඒ උණුසුම ඇඟට අරන් ඉන්න කෙනා කවුද කියලා. යා නිකන් යනකොට බෝල ගාඩ් එකක් දාලා කලිසම අදිනවා. ගෙටස්ලා ඉන්න. ක්‍රිකට් උණු කර දිනවා. කලිසම අදිනවා බෝල ගාඩ් එකක් දාලා. බෝල් ගාඩ්. ඇත්තම ලයිව් ඉන්නේ. ඕනේ හරි. හරි කවුද කවුද? වගේස් කන් කවුද කියලා වනි අපඩි විදි හින්ට් එකක් දෙන්න බෑ මම දකින්න සමහරක් කරලා ක්‍රිකට් මැච් වලදී ගිහිල්ලා මේ මිස් එකේ ෆොටෝස් එහෙම දානවා එයා තමයි ඒ කෙනා කෙලින්ම අහනවා කෙලින්ම අහන්න දේව් ඔව් ඔය දුප කියව කියවින් නැතු මේකට උත්තර දෙන්න මම මගේ යාළුවා ඉන්න මම ඉතින් මේ විදිහට ඉන්නේ නැහැ මං ඉන්නේ මේ විදිහට තමයි මගේ යාළුවා නේ ගොඩක් කවුද හොඳම යාළුවා ක්‍රිකටර්ස්ලා නෙමෙයි අම්පයර්ස්ලා මගේ යාළුවා කවුද එස්ලා තින්නවා හොඳම යාළුවා කවුද කපු කපු ගෙදර චාමර කපු ගෙදර දැන් නම් ශ්‍රී ලංකා නැහැ දැන් කෝච් කරන්නේ ඉතින් එයාත් එක්ක හිටපු තව ක්‍රිකට් ගහන යාළුවෝ ඉතින් ඉන්නවත මිලින්ද සිරිවර්ධන නම් ඉතින් ගොඩක් තියෙනවා ඉතින් මමත් ශ්‍රී ලංකා කරනවා හැබැයි මම එහෙම ශ්‍රී ලංකාවට ගහනවා එහෙම ඉන්නේ
මට අයියලා දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් අපේ ගෙදර අයියලා ගියාලුයි ඔක්කොමත් එක පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් ගැව්වා. ඒකේ ඕන සෙල්ලමක් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද ගොඩක් ආසෙ කිව්වා. ටීම් එක ගහන්න බැරුව ටීම් එක මෙයාට ගැව්වා. කොහෙන් එනවද මන් දන්නේ. පොඩි ඩාඩියක් දාලා දින්න යාට. ඔව් පොඩි ඩාඩියක්ගේ දාන. පොඩි නෙමෙයි ලොකු එක. එහෙම කොච්චර ඇටැක් වුණා මචං කට වැඩනේ. මාක ඒක අමතක වැඩනේ මචං අමතක කරන්න වෙස්. ශරීරේ මුණ අවයව මචං ඩැමේජ් වුණා. ඔල්ලගේ කට වැඩ. සතුටක් ඇති කරන්න. අර කොෆි එක ආවා. රයිට් එලගිරි. ඇතින් ආවා කොෆි එක. හොඳයි. ඔව්. ඉතින් වෝල්ගා සද්ද නැහැ. ඒ වෝල්ගා සද්ද නැහැ. හැබැයි වෝල්ගාගෙන් දේවල් ගොඩක් අහන් තියෙනවා මේ. වෝල්ගා මං ගොඩක් තැන්වල දැකලා තියෙනවා හරි ආසයි කියලා චරිතාංග මෙනිඩියක් වෙන්නේ. කියන්නේ එක තැනකට විතරක් ෆ්‍රේම් වෙන්නේ නැතුව ගොඩක් දේවල් try කරන්න. එතකොට මේ 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 පීරියඩ් එක ඇතුළත ඔයාගේ ඇක්ටින් කැරියර් එක ඇතුළේ ඔයාලට දැන් කොච්චරක් ඒ හීනේ සබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවද? සහ රියස් එක මොකක්ද දැන් කරන්නේ? ඊළඟට කැමැතිම දේ මොකක්ද? රියස් නම් දිනෝ දැන්. කොහොමත් يعني මම විශ්වාස කරනවා මං ටිකක් වාසනාවන්තයි අනිත් අයට සාපේක්ෂව. මොකද හේතුව මට බොළඳ පෙම්වතිය වෙන්න මම කැමතිත් නැහැ, මට එහෙම වෙන්න උනෙත් නැහැ. මට අවස්ථාව ලැබුණා, මම වාසනාවන්ත වුණා විවිධ අධ්‍යක්ෂකවරුත් එක්ක වැඩ කරන්න. එතකොට ඇගයීම් ලබන්න මම වාසනාවන්ත වුණා. හැබැයි කොච්චර කරත් මේක ඇති වෙන්නේ නැහැ. මං හිතනවා රජිත අයියාලා මුතුවක් කළා ගිවන්තයර මේ අපි හැමෝම ඒකට එකඟ වෙයි. රඟපානකින් කොච්චර කරත් ඒක ඇති වෙන්නේ නැහැ. මම ඉතින් කොහොමත් ටිකක් විවේකීව වැඩිපුර gedere ඉන්න ගමන් මට දැනෙන විදිහ නිර්මාණ විතරක් කරගෙන තමයි මම ඉන්නේ. මම ගොඩක් දුරට මම රඟපාන්නේ මට දැනෙන ඒවා විතර. ඒකට ඊළඟට අපි හැමෝම හිතන්නේ අර මෙහෙම චරිතයක් මට ලැබුණොත් හොඳයි කියලා. අර එහෙම ආසාවෙන් ඉන්න චරිතයක් කියනද මොකක් හරි? මම ආසාවෙන් ඉන්න චරිතයකින් මම කෙටි චිත්‍රපටයකට නම් ඒ වගේ එකක් කරා. නමුත් ඒක තව ටිකක් වැඩිපුර මම කරන්න ආසයි. ෆැෂන් මූවි එක මෙතන කවුද බලලා තියෙන්නේ? බලලා තියෙනවා නේ? මම. ඒකේ අර බල්ල ඔව් දැන් ගිවන්තයි දැන් මේ දැන් ওই වෝල්ගා කියන කෙනා දැන් වෝල්ගා මෙතරම් දක්ෂණලියක් වෙලා ඉද්දි ඒකට පිටිපස්සෙන් හිටපු කෙනෙක් තමයි මම දැක්ක දේව්. ඔයාට පිටිපස්සෙන්ද දේව් හිටියා? නෑ 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 පිටිපස්සෙන් ඇයි දන්නවද? දැන් මහේන්ද්‍ර අය මේ වෙලාවේ බලනවා දැන් නෑ වැඩත් එක්ක බලනවා නම් ඒකට එයා තමයි සාක්ෂි. මොකද ඔය දෙන්නා ඉස්සර හැමදාම අපේ ටී බර්ග් තියෙන වර්ක්ෂොප්ස් වලදී මේ දෙන්නම තමයි කෝයෙන් අර ගිහිල්ලා ඇක්ට් එක පටන් ගන්නේ කපල්ස් ඇක්ට් වලදී. නෑ ඒ චාන්ස් එක හම්බුනේ එතකොට මම එතකොට ඩ්‍රාමා දෙකක ඇඩ් කරනවා. එතකොට මම ප්‍රසන්ට් කරා ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒකත් එක්ක අර පොඩි නිකන් අර බය ගතිය පොඩ්ඩක් නැහැ. මෙයා මෙයත් එහෙමයි. මෙයා ඉතින් පොඩි ගායනම රඟපෑවන්නේ. නෑ නෑ. දෙව් මං එතකොට රඟපාන. නෑ ඔය එකක හිටියා නේද? ඔයා ප්‍රසන්ට් කරා පොඩි කාලේ. ඔව් ප්‍රසන්ට් කරා. ඒක තමයි. ඒ මමත් එක පාරක් ඔයා පොඩි කාලේ බස්සෙන් ඉන්නේ. ඒක හේෂාන් හේෂාන්. ඒක තමයි අපි දෙන්න ඉක්මන ඉස්සරහට යන්නේ. ඉස්සරහට යන්න. ප්‍රසන්ට් කරා. ඔයාට තේරෙනවද මේක එයා ඔළුවේ තියාගෙන, ඒ කියන්නේ එයාගේ ඔළුවේ අද්දටත් තිබිලා තියෙනවා. ඔව්. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. වඩේ කොච්චර නොටිස් එලා තියෙනවා. ඔව් දේව් වගේ ළඟ ඉඳලා තිනා ගොඩක්. දැන් ඔහමම ඒ කියන්නේ මේ බලන් ඉන්නලා බලන් ඉන්නවනේ. බලන් ඉඳ අපිට මේ මොක් මේ අම්මා තිස්ස මේ ඩබල් අවුරුදු ගණන් ගියක කියන අවුරුදු 10ක් විතර ගියක කතාව කියන්න. සතුටුද? හැබැයි හරිම මේ 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 රොමැන්ටික් කයක්ද. ආ. ඔයගොල්ලෝ ඒ තෝරගත්තේ මෙහෙම හැම තිස්සෙම. ඒ කියන්නේ මෙහෙම සාමාන්‍යයෙන් කොහොමත් අපිට රොමැන්ටික් වෙන්න ලේසියිනේ අපි දන්න කෙනෙක් එක්ක. මට දැන් මට මේ මෑත කාලීනව මම දසුන් පතරණ එක්ක මම ගොඩක් රඟපාන්න කැමතියි. මොකද හේතුව දසාමම දන්නවා, දසුන් අයව දන්නවා. අපි අඳුරනවා වුණාම ටිකක් මං හිතනවා වැඩ කරන්න පහසුයි. ඉතින් අපි දෙන්නට නේ ඉතින්. ඔව්. ඉතින් ප්‍රශ්නේ නැහැ. නෑ ඊට පස්සේ මම හොඳම වැඩේ කියන්නේ අපි දෙන්න ඇඩ් කරන්න හම්බුනේ අවුරුදු 10කට ඉතර පස්සේ මේ ඊටසෙම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඔව් පොය. පෑක ටෙලිෆිල්ම් එකක් නේ. ඔව්. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ආ.
විවිධ චරිත කරන්න අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ දැන් එහෙම මෙහෙමයි කියලා එකක් නෑ. දැන් මම වෘත්තිමය රංගන ශිල්පියෙක් විදිහට මට ලැබෙන චරිතේ මම සාධාරණයක් කරන්න මේ පෙළඹෙන විශේෂයෙන් දැන් මේක පොඩි ඇත්තටම කිව්වොත් අර ඉගෙන ගන්න කැලලක් තියෙනවා. මම ක්ලාස් ගිල්ල නෑ. ඉතින් මට මම දන්නා මේ මයින්ඩ්‍රයක් කතන්දරේ මම තනිය ඉගෙන ගත්තා. හේතුව මේ රංගනයේ තව කෙනෙක්ට මෙහෙමයි කරන්න කියලා කියන්න බෑ. තියරි එකක් කියන්න පුළුවන් ඒක. එක්සර්සයිස් දෙනවා. තියෙන එක්සර්සයිස් තියෙනවා තමන්ගේ වෝකලි පුළුවන්, ෆිසිකලි පුළුවන්. හැබැයි ඒක අපිට මෙතනට දැනෙන්නේ නැතුව අපිට දෙයක් මේ කරන්න බෑ. ඉතින් මේ ෆීල් එක තමන් දැනෙන කැලලට අපි එන්නම්. ඒ පොඩි අපිම හොයාගෙන යන්න ඕන කැලලක් තියෙනවා ඇක්ටින් කැලලේ. ඉතින් ඒක තමයි ගෙවල් වල අපි හෝම්වර්ක් කරන අපේ ක්ලාස් නැහැ ඉතින් මේ වගේ මහින්ද්‍රයා ක්ලාස් එක වුණාද අපි ඒවයි සම්පත් අඩුයිනේ ඇත්ත කතන්දරේ අපේ ලංකාවේ ඉතින් අර එතනට යන්න අපි ටච් කරගෙන අපිම හොයාගෙන යන්න ඕනේ ඉතින් එහෙම කැලේකදී දැන් දන්නේ අපි පුළුවන් විදිහට අදගෙන යනවා ඉතින් අවුරුදු 17ක් 18ක් හිටු වෙනවා සෙස්ටර් ඇවිල්ලා තාමත් ඉතින් හරි කරන්නේ දැන් වෙන අමුතර පැත්තකට ෆයින දන්නවද මයිදන් මහින්ද්‍රයා ප්‍රතික්ෂේප කරපු එකම ගෝලය මාව ඒක නම තමයි මම තිස්සගුණවර්ධනසේගේ නාට්‍ය ඉගෙනගෙන අපි සමස්ත ලංකාව පිට පිට අවුරුදු 10ක් දිනලා එමෙම තමයි අපි නාට්‍යකරණය පාසල් නාට්‍ය කරේ. ඒක ඔය හරහානේ මම පිම්පොන් චරිතේට මම එනවා. ආවට මම ටෙලි නාට්‍ය කියන කතන්දරේ මට ලොකුවට දැනින්නේ නැහැ. මම දෙබස් වරද්දනවා, නානවා, මැනි ගැත්තනායක අපි අක්ක කියන මෑත් එක රඟපාන්න බෑ. අපි ඇක්ටින් එන්නෙත් නැහැ. මෙන්න නළුවෙක් දාන්න කියලා. ඉතින් මම ජෑම් වෙලා ඉන්නවා. අනුරුද්ද අයියත් නැන් අනාත වෙලා මේක කරගන්න විදියක් නැහැ. අන්තිර අනුරුද්දේ මට ගියා පොඩ්ඩක් අර මහේන්ද පෙරරා ඉන්නම් බොයි පිස්සු කෙලකලි ඉන්නම් පොඩ්ඩක් ගිහලා මේ මනුස්සයා මොනවාරි අහගනින් ගියා. දැන් පොර ඉන්නවා ආතල්ලේ ගෙනින් දන්නවනේ පොර ඉන්න විදිය. මම ඉතින් ළඟට ගිහලා අයියේ මේ මට ඇඩ් කරන්න කියලා දෙන්නකෝ ටෙලි නාට්‍ය වල. බැරුවා ඇඩ් කරන්න ඔබට. මේ ඇඩ් කරන්න එහෙම කියලා දෙන්න දෙයක් නැහැ. ඔය පීනමුකෝ කලුගඟේ කියලා පීනලා දාපන් ඒක තමයි ගෝ ඇක්ටිං. දැන් පොර මාව ගන්නෙම නැහැ. දැන් ඔන්න මං ඉතින් කොහොමද පීනමුකෝ කලුගඟේ කියලා දැන් කිව් එක ඔළුවට අරන් දැන් එක එක මගුල් කර කර දැන් ඉතින් මම ඇක්ටිං අදගෙන යන්න බලනවා. දැන් මේ මොනාරි මගුලක් කරන්න හදනවා මේක ඇතුලේ. පස්සේ දැන් මට හිතුනා මේ මෙයා ක්ලාස් එකේම කරනවනේ. මොකද අයි දැන් ඔන්න මාසයක් විතර ගිහලා පොඩ්ඩක් හිතවත් වෙලා අයි මට ආසයි අයියාගේ අර ක්ලාස් එකට බැඳිලා ඉගෙන ගන්න ගෝලියෙක් වෙලා ආපු උතෝරන් ඉන්නේ බතු ආවතේ මම ක්ලාස් එක කරගන්න බැහැිනවා. ඌ ඉන්න විදිහටම ඉඳපන් ඔය විදිහම කරේන බලන් කිව්වා. ඒක එතනින් ඉච්චරමද නැවතුනාද? ඊට පස්සේ ගියේ. ගියේ නැහැ. එහෙම විතරින්. එතනම ඉඳලා තාම මෙතන ඉඳගෙන. නැත්තම් දැකලා කියන්නේ නැත්තේ. නැත ක්ලාස් ගන්න නැත්නම් ඔබලට එන්න මට 30 සරුවක් කිව්වා ඒ කාලේ පොඩි ළමයිත් එක තියන්න බෑ මාමිනියෙක් වගේ ගෝ මාමිනිසුගේ චරිත දෙන්නේ දෙන්නේ පොඩි එකෙක් වගේ කියලා මම ප්‍රතික්ෂේප කරලා හරියා දන්න කාලේ නම් ප්‍රතික්ෂේප වෙනවා අනේ අර කෝපි එක එවන්න ඕයි කෝපි එක හේෂා දැන් මෙතන ඉන්නවා කෙනෙක් එයාත් එක ෆිට් වුණා ඉතින් 50ක් දෙනවා හරි හැබැයි බැරි වෙලාවක් වත් එයාගේ අපි තරහකාරයෙක් වුණොත් එතනින් එහාට තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්නේ. පටන් ගන්න කවුද? අය පිටිපස්සෙන් නැවිලා දෂ්ට කර කරම එන ටයිප් නෝ තරහකාරය. එනම් එහෙම කරන්නේ. ඇයි එහෙම කරන්නේ? කොහොමම? ද? ද? මං එහෙමද? තරහා වුණොත් සරයි. ලේසි නෑලුවා යාළු වෙන්න කියන්නේ. එහෙමද කියන්න බලන්නේ ඔව් මෙහෙමයි හරි හරි නෑ එහෙම නෙවෙයි මම මාර ආදරේ මිනිස්සුන්ට කියන්නුට ආදරේ නෑ නෑ මිනිස්සු කියලා කිව්වහම මිනිස්සු හරි මිනිස්සු මාර ආදරේ උදව් කරනවා
kanade hari luot deno, endumak dekala iluot take deno. Ngasih ini. Phone nih kanan dene. Ayem ah, ada ikan mawa berkerut. Mang ikan balen awa sama awa deno awa. Tika ikan ini tawa dulu tuh, eh berat dama mata kerana anang hurt kerana anang. Etariyo sadhar mataariyo. Etaringe hat ikak nih mang godak budisam bisas kerana kenek. Ikan ada tiya para jiwa tuh mang icir kemati nih. Naya dana mang ya. Dew, nari lepa. Khanade unat dino kila kian nih. Kunci aman nih ya. Oh,
පුතේ අම්මගේ උඩකින් යන්න පුතේ දැන් ඇටි පැටියෝ තාත්තා කියන්නේ අම්මා තාත්තා කියන්නේ අම්මා ප්‍රෝග්‍රෑම් එකේ මම තාත්තා කියන පුතේ අපිට ෂෝයි බබෙක් කපුඩන්නේ අපිට ෂෝයි බබෙක් ඉන්නවනේ දැන් මම මුලින්ම වෙනසක්වත් රෝස කැලෙන් රෝස කැලෙන් ලස්සන රෝස කැලෙන් ආව රෝස මලක් නේද මේ ආන්ටිලටයි අංකල්ලටයි මොනවද කියන්නේ මේ ආතියෝ කවුද මේ ලස්සන තියෝ කාගේ මේ තියෝ රෝස කැලෙන් ආව තියෝ කාගේද හයි කියන් මේ අංකල්ට හයි කියන් අන්න හයි හේෂාන්සියට හයි කියන් හේෂාන්සියට හයි කියන් ඊළඟව ගන්න දාලානේ හයි මුතු වක්කේ මේ චූටි රෝස මලව හම්බ වෙලා ජීවිතේ දැන් කොහොමද එයාත් එක්ක පරක්කුන වැඩි කියලා හිතෙනවා මම ඒ කියන්නේ මේටි ඉස්සල්ලා අපි මේ ගැන හිතන්න ඕනි කියලා හිතෙනවා නිෂා නම් වරින් වර උත්සාහ කරා මූණ වහ ගන්නවා දැන් ආදරණීය ලයිව් නෙමෙයි නම් කියා කතා කියන මොනාර කියනවා මේ මං හිතන්නේ හැමෝම විඳින්න ඕන දෙයක් දරු සම්පති කියන එක ඒක මං කියන්නේ නැති හැටත් ඒක ලැබෙන්න උනේ දෙයියන්ගෙන් ඉල්ලනවා මං ඒ මේක වෙනම ලෝකයක් ඊට පස්සේ තේරෙයි ජීවන්තත් අන්න මෙයාට පස්සේ තේරෙයි සිංහල වෙත් කරනවා ඒක තමයි අනිත් එක අනේ හෂන් මං එක දෙයක් කියන්න ඕනේ මම කියපු සින්දුව නිවැරදි කිරීමක් කරන්න ඕනේ සිනාපොදක් වේ සින්දුවේ තියෙන්නේ අර පෙන්වතෙක් ගිහිල්ලා එහෙම දුකක් ගැන කියන එක. වොල්ගට එහෙම සීන් එකක් නැහැ. ඒ සින්දුවට වොල්ග ආසයි ඒ ෆීලින් එකට. ඕ නෑ වොල්ගා. ඒ නැතුව එහෙම දෙයක් නැහැ. දැන් මෙයා ගිහුව සින්දුවට ඇනුව දැන් මොකද? මේ ඒක දීපිකා ප්‍රියදර්ශන. වොල්ගට ඒ ෆීල් එක ඕන සින්දුවක්. ඕ. බොහොම සතුටුයි. දරු සම්පත් විඳින්න ඕන හැමෝම කියලා. ඕ. ජීවන්තත් මේ දවස්වල ආසාවෙන් ඉන්නවා සිංහල වේත් කරනවා. මේ වුණා මේ කතා මේ ඒ කියන්නේ මේ ඌයා අනිත් පැත්තට කියන්නකෝ ඒක තමයි මම මේ වැහුවේ අපි චූටි මැනික ඒ වහන්න ඕනේ නෑ සිංහල බෙහෙත් කරලා තමයි ඒක කරගෙන තියෙන්නේ කියලා කියන්නකෝ නෑ නෑ පුතෙක් හම්බෙන්නේ දැන් එයා කරන්නේ ඔව් ඒක තමයි මේ දාඩි දාගෙන මම නම් ඒ පළවෙනි සැරේ පුතෙක් හිටියේ මට තේරු උසෙක් ඉන්න ඔව් මට තේරෙන්නේ ලුකුයි මුතුවක මෙහෙම ඉන්නවද ඒ කියන්නේ දැන් කිසිම වදයක් නෑ 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 මේගොලු ඕනෙක් මේ ඕනෙක් කෙනෙක් එක්ක ඉන්නවා මෙයා සින්දුවට ආසයිල ගොඩක් ආව නටන නාටු සින්දුව දැම්මම නටනවා අනේ අපි try කරමු නාටු සින්දුව දාලා පොඩි චුටි dance එකක් දාන්න නාටු සින්දුව දාපුවම මේ විතරක් නෙවෙයි ඉන්දියාව විතරක් නෙවෙයි ලෝකෙම නටනවා ලෝකෙම නටනවා ඔව් ඒකත් ආව නාටු ඔව් ඔස්කා yes නේද ඔයා එහෙම සින්දුව විතරයිද පැටියෝ dance කරන්නේ ඒ සින්දුව දාලා තම කවා ගන්න කොහම හරි හොඳයි ඒක එන්න හොඳයි හරි දැන් පැටියත් ඔහොම තියාගමු තියාගමු හරිද තියාගෙන මේ රජිතයි මට කියන්නකෝ ඔයාගේ කතා ඔයාගේ කතාංගේ ඔයාගේ නව කතා කෙටි කතා ඔක්කොම එකතු කරපුවම ඔයාගේ ඒ කතා ලිස්ට් එකේ එක කතාවක් තියෙනවා අර මේ ලංකාවේ අර අපේ අමාත්‍යවරයෙක් දැමිතිවරයෙක්ද කියලා මට හරි මතක නැහැ ඒ කතාව චුට්ටක් කියමුද අර එක වේදිකාවක ඔයා කතාවක් කරලා මොකක්ද කතාව ඒ කියන්නේ ඒ ඇමතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වකවානුව කෙරුවා ඒක ලංකාවේ හැමෝම කතා වෙන්න ගත්තා 2015 විතර මම ඕකට නිකන් ප්‍රතිඋත්තරයක් බැන්දා නිකන් පොඩි ආතල් එකකටත් එක්ක පත්තරේම උත්තරයක් බැන්දා ඔව් මලා කියලා වගේ එකක් ඊට පස්සේ දරුණු උත්තරයක් මම දුන්නේ ගොමරි මම උත්තරේ දුන්නා ඉතින් මම එහෙම බලාපොරොත්තු තිබුණේ නැහැ ඊට හරිනවා සුමාන එකට පස්සේ ෂෝ එකක් තිබුණා මං ෂෝ එකට ගිහිල්ලා ඉතින් සින්දු කිව්වා සින්දු කියලා සුරේෂුයි මමයි පල්ලයාට බයිනකොට අම්මට බුවා පල්ලයා ඊට පස්සේ දැන් සුරේෂ් තඳුරුල දුන්නා මේ සුරේෂ් මේ හලෝ කියලා ඉතින් කතා කරා එමුතුමා යාගෙම මේ සංවිධාන රැලියක් ඒක දැන් අනිත් එක නකෝ මේ රජිත පිම්පොන් කිව්ව ගමන් බැලුවා මෙහෙම අර අරුද හලෝ මේක කතා කරලා රජිත පිම්පොන් කිව්ව ගමන් ඔච්චරයි පොර යටි ඉඳන් උඩට බලනවා උඩේ ඉඳන් යටට බලනවා ඒ කියන්නේ තොට කන පැලෙන්න දෙන්න ඕන වගේ යන්නේ මට පේනා මූණෙන් මම මාරු වෙලා ගියා ඉතින් ගන්න විදියකුත් නැහැ පොර ඒ ජනතාව විසර ගන්නත් බැහැ ඒ මාරු වෙලා ගියේ පළවෙනි තැනද ඔය එකම තැනද ඔය මාරු වෙලා ගියේ ගොඩක් මාරු වෙලා යනවා එහෙම හොඳයි ෂෝක් මෙයාව මෙහෙම තියාගෙන මුතු අක්කන් අහපු ප්‍රශ්නයක්. අරයාගෙමුත් අපි අහන්න ඕනේ අයින් එක්කෙනා. වෝල්ගගේ. ඔව් මං කියන්නේ මේ කියන්නේ ඒක මේ ගැන නෙමෙයි. ඔව් මේ ගැන නෙමෙයි. දැන් අර වෝල්ග බය වුණා මං ගැනද මේ කියන්නේ අනේ. එහෙම නෙමෙයි දැන්. වෝල්ග අපිට පේන වෙලින් හරි ශක්තිමත්. හරිම ශක්තිමත් කිසිම දෙයකට අර රිද්දන්න එහෙම පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා එළියෙන් බලද්දී අපිට හිතෙන්නේ එහෙම. හැබැයි සින්දුවකට බබ සහල්ලාට තමන්ට අදාළ නොවන සින්දුවක වචන ටිකට පවා
ඇඳෙන සංවේදී චරිතයක් කියන එක මේ දැන් මම තේරුම් ගත්තා. එතකොට එදෙත් එක ජීවිතයේ විශේෂයෙන්ම මේ වගේ ඉන්ඩස්ට්‍රි එකක වැඩ කරනකොට හැම දෙයක්ම පෞද්ගලික නෑ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට හැම දෙයක්ම හැමෝම දන්නවා. එහෙම වුණාම ගෑනු ළමෙක්ට ලේසි නෑ විශේෂයෙන්ම ඉස්සරහට යන්න. කොහොමද මේ වනිකන් කාගෙන ඉස්සරහට යනවම හරිම ස්ට්‍රෝංග් කෙනෙක් හැටියට ගෑනු ළමෙක් හැටියට කොහොමද ඒ පවර් එක කොහෙන්ද? එකක් මම හිතනවා මම හැදිච්ච විදිහත් එක්ක විශේෂයෙන්ම තාත්තා මගේ තාත්තා ගොඩාක් ඉවසන කෙනෙක් ගෑනු ළමෙක් එකක් විශේෂයෙන් කියනවනේ මේ මේ අපේ ශාස්ත්‍රය නරක ශාස්ත්‍රයක් නෙමෙයි තමන් හරියට ඉන්නවා නම් තමන් තමන්ට සීමා පනවගෙන ඉන්නවා නම් තමන් විනයක් ඇතුව ජීවත් වෙනවා නම් කරන්න පුළුවන් ලෝකෙට ඉන වාසනාවන්තම රැකියාව තමයි අපි කරන්නේ මම ඒක ඕනේ තැනක කියනවා ශක්තිමත් බව කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම ජීවිතේ මම ජීවත් වෙනකොට පොඩි පොඩි කැලි ටිකක් මම හදාගෙන තියෙනවා ජීවත් වෙන්න. ඉතින් හැමදේම අතෑරන බව දැනගෙන මම ජීවිතේ හරියට විඳිනවා. මගේ විශේෂණ දෙයක් තියෙනවා මම කාත් එක්ක තරහ වෙන කෙනෙක් නෙමෙයි. කවුරුත් කොහේ හෝ කෙනෙක් මාව රිද්දුවා කියලා මම ඒ අය රිද්දන්න යන්නෙත් නැහැ. ඉතින් මම හිතන එක වෙන්න ඇති. මගේ විදිය හින්ද තමයි ඒක කියන්නේ මම මම නිවැරදි නම් මම මම කරන එක මම අවංකව කරනවා නම් මට අනිත් කෙනාගෙන් මට අදාළ නැහැ මට වැඩන්නේ ඒක වටීවි නේද මෑත පරපුරේ ගොඩක් මේ ඉන්ඩස්ට්‍රි එක දිහා එළියෙන් බලන කට්ටියට ඒක වටීවි ඒ හින්දා ඔන්න ඒකත් අපි දැනගත්තා අනිවාර්යයෙන්ම දැන් මෙතන මම ආදරය කරන රංගන ශිල්පිනියෝ ශිල්පියෝ ඉන්නේ දැන් අයතර මම සෑහෙන කාලයක් දන්න කෙනෙක් නේ දේව් කියලා කියන්නේ ඒකට මම දකිනවා විවිධ චරිත විවිධ පරාසයන් ඔස්සේ මේ අපි කැමරා මහත්මයා එක එක වීලු කරා ඉස්සරහ ඉතම මොනවද මේ පැත්තෙන් ඉජිනේ අයියා හරි මේ නාරි ඉජිනේ එකක් නෝනේ අපිට මේ හරි ඕකේ හරි ඉතින් මම මේ අහන්න ඕනේ දැන් මං දන්නවනේ චරිතාංග නළුවෙක් මේ ඉන්නේ හැබැයි සමහරක් වෙලාවට අපිට අර අපි ෆ්‍රේම් ගත වුණාම නේ මංගේ ෆ්‍රේම් ගත වුණා කියලා නේ මම කියන්නේ අපි ලැබෙන චරිතත් එක්ක ගොඩක් කරලා අපිට දකින චරිත වලටම කතා කරන්නේ දේව් කැමති නැද්ද වෙනස් වෙන්න වෙනස් වෙනවද ළඟදී වෙනස් වෙන චරිතයක් ඇවිල්ලා තියෙනවද නැත්නම් ඇවිල්ලා නැතත් එහෙම වෙනස් වෙන්න කැමති චරිතයක් තියෙනවද හිතේනවා නෑ එහෙම නෑ ඉතින් හැම වෙලේම එක හරියට කරන්න තමයි මම try කරන්නේ වෙනස් කියන්නේ දැන් මම මේ දවස්වල පොලිස් SI කෙනෙක් character කරනවා ඒත් එක්කම තව නාට්‍යයක කොමඩි නිකන් පොඩ දඟලන ඒකෙම තියෙනවා CID කැලක් ඉතින් මම වෙනව වෙනස් එහෙම වෙනස් කියන්නේ ඉතින් මට පුළුවන් ඉදර මම මම දන්න දේෙන් ඉගෙන ගත්ත දේෙන් ඔය සමාජයෙන් ලැබෙන දේෙන් මම ඒකේ ඒ කැරක්ටර් එකට දාගෙන කරන්න තමයි මම try කරන්නේ. ඉතින් මෙහෙමම එකක් කරන්න ඕනේ කියලා ගන්න නෑ. හම්බෙන එක හරියට කරන්න තමයි මම try කරන්නේ. මරු හම්බෙන එක හරියට කරා නේද? මේ මොහොතේ ඉඳලා මේ වැඩේ හරියට කරා නේ? ඔව්. අර තව එකක් කියන්නේ ඕගා කිව්වනේ දැන් අර එයා ශක්තිමත් වුණ විදිහ අපිත් ඒ ක්ලාස් ගියේ එකත් වලපෑවා නේ? අනිවාර්ය කියන්න ඒක කිව්වනවා. හරි. කියන්නවා. හරි. එතකොට හිමායා හිමායා දැන් හිමාවත් අපි දැකලා තියෙනවා මේ රංගන ශ්‍රේෂ්ඨ එක එක විදිහට එක එක චරිතයක. හැබැයි ඕනම කෙනෙක්ට තියෙනවා අර අවසානයේදී තමන් කැමතිම දෙයක්. එතකොට මේ කැමතිම දේ මොකද්ද? ජීවිතේ රංගනයද මොන දේද තමන් කැමතිම දේ? මං ආසයි රංගනය ඇතුළේ සක්සස් වෙන්න ඕනි. මම හිතන්නේ නැහැ මං ඒ තැනට තාම ඇවිල්ලා ඉන්නවා කියලා. හැබැයි මගේ ජීවිතය ඇතුලේ මගේ සක්සස් එක තමයි මගේ සාමාන්‍ය ජීවිතේ. ඒකට මං හරි ආදරෙයි, හරි පෙරේතයි මම ඒකට. ඒ කියන්නේ විවාහ වෙන්නම ඕනි කියන තැන මම නැහැ කොයිම වෙලාවකවත්. හැබැයි මම ජීවත් වෙන තැන මට සතුට තියෙන්න ඕනි. මම ජීවත් වෙන තැන සක්සස් එක තියෙන්න ඕනි. සල්ලි තියෙන්න ඕනි. අනිත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් වෙන්න ඕනි. කිසිම කහටක් නැතුව මට සැනසීමෙන් නිදා ගන්න පුළුවන් වෙන්න ඕනි. හෙට මැරුණත් කමක් නැහැ. මට බරක් නැතුව මැරෙන්න පුළුවන් නම් අන්න එතන මම හරි සතුටුයි. ඒ තැන තමයි මගේ ජීවිතේ. මම ගොඩාක් මං හිතනවා මම යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා. මගේ අම්මයි අප්පච්චි දෙන්නම නැහැ.
ඉතින් මගේ අම්මා නැති වෙලා හරියට මාස 3යි. ඉතින් මගේ අම්මා වෙනුවෙන් මම දේවල් යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ මේ පොඩි වයසට මම කරන්න පුළුවන් යුතුයකම් සහෝදරයෝ වෙනුවෙන් අම්මා වෙනුවෙන් මගේ අප්පච්චි පොඩි කාලේ නැතුනේ යා වෙනුවෙන් දේවල් කරන්න මට උනේ නැහැ. ඉතින් ඒ හින්දා මං හරි තෘප්තිමත් මිනිසෙක් මගේ ජීවිතය ඇතුලේ මේ පොඩි වයසට මට පුළුවන් විදිහට මගේ යාළුවන්ට උදව් කරලා තියෙනවා. ඒ හින්දා ඒ ජීවිතේ මට හරිම වැදගත්. ඒ සාමාන්‍ය ලයිෆ් එක. ඉතින් කලාකාරිනියක් විදිහට කලා ලෝකයේ ඇතුලේ මට කැරක්ටර්ස් ගොඩක් කරන්න හම්බෙලා නැහැ. ඉතින් ඒක ලැබෙනවා නම් ඒ ජීවිතෙත් මම සතුටින් බාරගනි. ලස්සනයි නේද? ඒ උත්තරේ. ඒක තමයි මොලේ සංවේදී වුණා. ඒ සංවේදීකම ඒ කියන්නේ දැන් මෙතන දැන් ගොඩක් වෙලාවට ටෙලිවිෂන් තිරේ හැමෝම දැක්කහම රජිතේ මම ගිවන්තයි මම එකඟ වෙනවා ඕගොල්ලෝ දැන් ගොඩක් වෙලාවට දැක්කහම එකම චරිතානේ මේගොල්ලෝ මේ අයියෝ නලු මේ උඩින් මේෙන් ඇවිල් නෑ එහෙම නෙවෙයි මම ගිය සතියේ වැඩසටහන කිව්වාගේ මේ හැමෝටම හැදෑරීමක් තියෙනවා මේ හැමෝම අවුරුදු ගානක හැදෑරීමත් එක්ක තමයි තමන්ගේ හීනෙට ආවේ නේ මේ බලාගෙන ඉන්න අපි මේක හේෂන් මේ අපි ලංකාවේ ඇත්තම අපේ රංගන ශිල්පිනිය ශිල්පිනියනේ වගේ මහාන කාර්මික ශිල්පිනිය ශිල්පිනියන් මේ හැමෝම දක්ෂයි. ඒ කියන්නේ අපිට මේ තියෙන පොඩි සම්පත් වලින් මේ හැමෝම මේ පොඩි කාල මේ පරායසයක අපි මේ කරන මේ වැඩේ මිනිසුන් පිනවන එක එක හරි ලේසි නෑ. මොකද වෙන රටවල් වල ඒගොල්ලන්ට සෑහෙන දීර්ඝ කාලයක් ලැබෙනවා. ඒගොල්ලන් ප්‍රී ප්‍රොඩක්ෂන් තියෙනවා. අපිට මේ දැන් පිටපත් හම්බිලා අපිට මේ චරිතේ අපිට ඇඩ ගේන්න වෙන්නේ. සමහර දවස් අපි ඒවිලි ක්‍රියේට් කරගන්න. ඒ අතින් මං කියන්නේ ලංකාවේ මේ සියලුම දෙනා කියන්නේ අපේ තරුණ පරම්පරා පවර්ණ පරම්පරාවේ හැමෝම ඒ අවස්ථාවට අනුගත වෙලා ඒගොල්ලන් ඒ කටයුත්ත කරන එක තමයි මේ ඒ කියන්නේ ඒක දැන් කිසිම මට්ටමක අපේ රටේ හරි සාර්ථකයිනේ. වෙනකට සාපේක්ෂව ගන්න ඕනේ. ඉතින් ඒ අතින් බලද්දි රට අයට වැඩිය අපේ අය ගොඩක් හරි දක්ෂයි කියන එක තමයි මම ඉන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ චිත්‍රපටියක ගීතයක් රූ ගත කරන දවස් 25ක් විතර ගත කරනවානේ. අපි චිත්‍රපටියක්ම දවස් 25ක් කරනවා. එතන ඊට කතා දෙන්නේ. ඔව්. හරි අද දවසේ මේ අපි දකින්න එළියෙන් hina වෙලා අදඟලලා කරලා ඉන්න හරිම funny characters හරිම සැහැල්ලුවෙන් ඉන්න ඔහේ ඉන්න චරිත හැටියට හැබැයි ඒව ඇතුලේ මෙච්චර ලොකු කතා තියෙනවා කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි ඒවත් කතා කරන්න ඕන. ඔව් දැන් මේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා hina ගන්න පුළුවන්. ඔව් දැන් මේ වැඩේ කියන්නේ ඒකම නෙමෙයි වැඩේ. ඒකම නෙමෙයි වැඩේ. මේ මේ ඕනම කෙනෙක්ගේ ඇතුලේ ලොකු යෝධ හැවණලි තියෙනවානේ. විවිධ දක්ෂතා දෙද රජිතය ගත්තාම තවඩකින් කතා කරනවා මේ මෙහෙම පෙවුනට අධ්‍යක්ෂකවරයෙක් වෙනවා දැන් හිටන් ඉඳලා සිනමා අධ්‍යක්ෂකවරයෙක්. හරි තියෙන්නේ. ඔව් කරලා තියෙන්නේ. ඒක ගැන කතා කරන්න ඕනේ. ඊට කලින් තව පොඩ්ඩක් දැන් අර දැන් බජව්වට එන්න ඕනේ. ඔව්. දැන් ফুল සීරියස් නා දැන් ඇති. දැන් අර අපි කඩන වෙලාව. ඒක සීරියස් මූඩ් එක ෆිනිෂ්. කවුද සීරියස්? අපි සීරියස් නා. අපි දෙන්න සීරියස්. අපි දෙන්න. නෑ මමත් ඒ සීරියස් එකට යන්න ඉඩ ඇරලා හිටියේ නැද්ද නිකන් චොර කරන්න ඕනේ නැහැ නේ කියලා මම අහගෙන. රයිට්. ඒකද? හරි. ජීවන්තයි. එමු. ආ. පාවි ගියාවි. පාවි යන්නේ. මම එකපාර මතකද මම මැද්දෙන් පැනලා කියලා. නෑ ඒක මම අර කරා. චොරගෙන නැවත. Michael Jackson, nigga. Yup.
Nice, niyamai. Iting me energy ke api me sindu hali ne velavaka godak aadaren matak karanawa. Ape tharuwiridata godakma loku energy ekak wen viva kiyana ekak. Vivat ekka tamai tharuwirida hemadamath wage 3:30 indan me wenakamma lassana wenne. Aniwaryenma dan me. Viva ekai ara kopi ekai. Kopi ekai. Kopi ekai. Thawa thawa dena kopi dena vivat dena. Kopi iwara vela vivat dena. Vivat dena. Ow. Heshan dan samanyen api kaat ekak hari taraha giyoth in. Mokak hari moonata ma kiya ganna beri wunoth in api dewal kiyana vidhi tiyenawane. Metana innawa kenek yata achiva achiva wahenawa. Etak passe tamai kenek bayinn one dewal e bayinne achiva achiva man kiya ganna ne ko man kiya ganna achiva macam apa ini video ini kan macam hemat mondar gila tapi macam dunia tuh ini kayak tim bela tuh na, tapi umur tuh macam aja kini kevin lah macam umur kurang palu jangan bela tuh gila, umur kayak gan dia, si aja mama ya, kamu dah ini deh, tapi dia kan try kalau baru berani, ya try kan nih pak, panir right pakai ulang, itu sebisa mahar lah itu waktu aluan gila, mana inbox gila mana chat karno, itu barak me, putih ni jaya berdan, domi jaya berdan mahatnya ini biri, makanya umur kita beti ini. Kalau saya gila ding, ya ada chat tegak dino aja. Kau mau tuh putih, aja mau ding. Eh kalau nang itu putal, kayak siye latte kapi ekat atau mau hiti. Kalau aja guys, latte hari ini rumi ya berdua mah tegak guys. Putal lagi, tat tak emu nama ya pe putar di ini. Ya, gila ino. Wenom ini kan tanya tuh komite lagi. Kan aja gila, gue kaki dia orang wenom. Mudah. Makanya nih, Rajita ini nanti nih hina sahur nih. Oh, listnya ke wedding pura-pura yang kata sama tien. Kata godai. Ya kata orang yang tinggal di sini. Inno nih, betul gimana ya? Betul deng, gimana ya deng? Betul deng. Orang tuh panggilan nih, orang tuh. Tiga kali wedding deh, lah. Makanya deh. Orang pala. Orang sesuatu. Oh, dan dah tak kau gitu. Orang mereka le awat tekkom deng alut muna tek ke sama mereka laksa gana ke periksa ke orang TV terak nih, bicara orang ini negatif nih. Adre karena patang ganda. Mee duka hitan pratichara tiyenna puluwan saturuda ekama pratichara tiyenna puluwan samarak welawata ættadama mam me mehema kiwwada taraha wenna epa ekenne tamange pawudgila gattene ehema godak ehema amaruuna ehema tiyenoda preekshaka pratichara ekak naha kiyanna ba ithin ehema tiyena ewera man kasada bandala hitiye mam sesra enna kalin kasada bandala hitiye ithin ara eka amaru wena tan uladi eka nuuna e me mang godak kelada me dan matu ya ini me kita baik pergi na itu semua phone nya kat tibbe nya mana tibbe me cakap podi kak me ini ya Facebook utama me ayat ke utama me putar dalam di phone ini utama yang nakat me ini ya putar me ikat kelada ni me itu insa esam kene beri dia kene itu ar eva gawasta dekat tu nak kelada tien mo sah ikat nuar pelat gan lah me ikat matu sehan balai sekolah ikat amma papa kata agara Mimi, Dave, kuhumada
මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ කොතනින්ද ඔය කතාව පටන් ගන්නෙ ඔය පිස්සුව හැදෙන්නේ කොයි කාලෙද කියලා දැනගන්න. පිස්සුන ගොඩක් කලින් නෑදනේ. ඒක තමයි. නෑ මම අතමනම් මං ජාමන කපු ගෙදර මතක් කරේ. මම නුවර එහෙ මේ රස්තැදු ගා ඉන්නවා කියලා මට කිව්වා මේ ඇවිල්ලා යා ගියක් ගත්තා ටිකට් ගන්න මුල් කාලේ. ඉතින් එහෙට එන්න කියලා. ඉතින් එහෙ ඉඳිද්දි යනවා ඔය ප්‍රැක්ටිස් යනවා ඔක්කොම කරනවා. ඒත් එක්කම ඔය දැන් පාටි වලටත් යනවා. ඊට පස්සේ මට හම් වෙනා අමිල අබේසේකර අපේ දක්ෂ නළුවා. ඉතින් එයා කියන කපුගෙන මේ මුව දාන්න උනා එක්ක නාටික දාන්න මම ඉතින් එහෙම යන්න කැමති නෑ. ඊට පස්සේ ඔම ඔම කතා වෙලා ඉතින් මම පොඩි ආසාවක් තිබ්බා. මම ඉස්සර ඉඳන් ෆිල්ම් බලනවා. ඊට පස්සේ මම රොසැන්ඩාස් මාත්මීගේ ක්ලාස් එකට යනවා මොඩලින් ඉගෙන ගන්න. එතනින් තමයි හම් වෙන්නේ මට අවස්ථාව මේ වෙළඳ දැන්වීමට. ඉතින් ඊට පස්සේ මට හිතෙනවා මේක මරු කියලා එහෙම තමයි එන්නේ. එහෙම ආවා අද ඇවිල්ලා හොඳට කකුල් දෙක මෙහෙම අය ගහලා අනික නිවේදකෙක් හැටියටත් ගොඩක් මතක හිටින තැන් කීපයකදීම අයිකනික් විදිහට හිටපු කෙනෙක්. ඔව් ඒක කියන්න මම මගේ දෙවෙනි නාට්‍ය තරුමලී. ඉතින් ඒ නාට්‍යයේ ටෙක්ලා කුමුදු කුමාරයා අපේ මගේ නැන්ද. ආ නැන්ද. ඔව් නැන්ද. ඒක දන්නේ නැහැ. ඔව් නැන්ද මම පොතෝඩ චූටි ඒකත් ඉතින් ඔව් ඔව් අපේ ළඟදී ඇඩ් කරා. ඉතින් එයා ඉන්නවා අපේ නංගිට ඉන්නේ මගේ. ඉතින් ඇයි ඒ දැසේ මලිකෝ මේ ප්‍රසන් ගන්න පුළුවන්ද කියලා වුණා. එතකොට බෝල් ගාපි ක්ලාස් එනවා නේ. මේ මං කොහේ එමු ප්‍රසන් ගන්න. කොහ මොනායි කරලා පෙන්නනෝ. මං ඉතින් අද දවසේ අපි ආවා. නෑ නෑ ඕනේ නෑ ඕම ඕම සතියක් විතර මාම මේ වගේ. එක දවසක් එන්න ගියා අයිස්ක්‍රීම් ටෙස්ට් එකට. ඉතින් මට ඊට පස්සේ ඇත්ත එක තමයි ප්‍රසන් ගන්න. ෆස්ට් ටයිම් හම් වෙන්නේ. එතනින් තමයි ආවේ වැඩේ. එයාගෙන නෑ. නා ගිනේ බලන් ගියා. ඔබ තමයි අතීත ලොකු කතා තියෙනවා ඉතින් ලක්කේ කතා. ඒකගේ හිත රිදුන තැන් ගොඩක් ගැන අපි මේ කතා කරන අතරතුරේ ඉන්නේ. හැබැයි දැන් හිත හදාගෙන හරි සන්තෝෂයෙන් ඉන්නවා අපිට සතුටු. ඔව් ඒක තමයි. ප්‍රශ්න තියෙනවද මොනවාද? නෑ මොකුත් නෑ ඔක්කොම ප්‍රශ්න විසඳගෙන තියෙන්නේ තරුණිදා. ඔයා ඇයි එයාට එහෙම කරේ? මම මොකුත් කරේ නෑ. ඒ පොඩි ආතල් එකකින් දන්නේ නැද්ද? ඔව්. මේ මත්තරම මේක මිතා මේක අපි ගරු මේ ගරු සිතින් විතර මේක කියන්නේ මගේ නම් කියන්න ඕනේ නැහැ. අවුල නැහැ ෆිට් පොරන්නේ ඉතින් ජොලි පොරන්නේ. කොහොම කියන්න කතා. අපුන් සෑයක නේද? ඔව්. ඒකනේ ජයසේකර අපුන් සමාත් නේද? අතනිය මම ඉතින් තරහා වෙන්න එපා. අයිය සමා වෙන්න ඕනේ. ඉදයි කියන්න ඕනේ මේක ඇත්තටම. අපි දෙන්න වෙඩින් එකකදී හම්බුණා. හම්බුණා මෙයාව ගේන්නම් කියලා පොරොන්දු වෙච්ච මෙයාගේ හොඳම යාළුවෙක්. එයා දැන් ජීවතුන් අතර නැහැ. මේ කුමාර මියාව ගෙනියන්න ඇවිල්ලා නැහැ. අසන කිව්වා ඒ කෝල් එකක් කරන් බයිනවා. ඒ එනවා කිව්වට ආවේ නැහැ නේ බලන් මේ බලන් පිම්පොන් උත් ඉන්න මෙතන අපි දෙන්නම බලන් ඉඳලා අන්තිම ටැක්සියක් කරන් ආවා. අයන් රජිත පිම්පොන් කියපන් මේ මගේ යාළුවා කියලා මට කිව්වා අනේ අයියෝ ආයෙනකම් බලන් ඉඳා. ඉතින් නැත්නම් දැන් අපි වාහනයක් කරන් ආවා කියලා ෆෝන් එක කරන් ඈතට ගිහිල්ලා ඔයා හොඳම යාළුවද? අනේ ඔව් මල්ලි හොඳම යාළුවා. අනේ ඇයි මේක බැලුවේ නැත්තේ? මී අයියට කොච්චර ලොකු අසනීපයක්ද තියෙන්නේ? මොකද මල්ලි අයියට අඬ වාතේ නෑ. අනේ පුළුවන් නම් දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා පෙන්නන්න දෙන්න දෙන්න ෆෝන් එක කියලා අපොන්ස වැඩි දුනා. ඇයි මේක හංගගෙන ඉති අයිය අපිට කිව්වේ නැද? මොකද්ද අඬ වාත මට කොහෙද යකෝ අඬ වාතේ තොට පිස්සුද කියලා ආයි බයිනවා. ඊට පස්සේ අර පැත්තෙන් ආයි ගන්නවා. ඇයි ඇයි වා කිව්වේ? නෑ නෑ මම කියනම් මට දැන් කොහමරි වලියේ ධර්මොණම ගිහිල්ලා දැන් මං කිව්වා මෙයා ලැජ්ජාවට කියන්නේ ඔයා ડોක්ටර් කෙනෙකුට පේමන්ට් එකක් දාන්න ඔයාට අඬ වාතේ කියලා. අයියත් එක ගිහලා ડોක්ටර් කාමරේට අයියව තල්ලු කරලා අපොන්සෝ අයියව තල්ලු කරලා ඔයා දොර වහලා මෙහෙට නැයි. ඒක ඔයාගේ චෙක් කරන්නේ ડોක්ටර්. අන්තිම ප්‍රශ්නේ කොච්චර දුරද දිගද කියලා නම් අවන්ති අපොන්සෝක් එයාගේ නම් එයාත් කතා කරා. මොකද්ද මල්ලි මේ ප්‍රශ්නේ මේ අඬ වාත ප්‍රශ්නයක් මේ අපේ මල්ලිට අඬ වාතයක් තියෙනවා කියනවා. මේ මෙන්න මේ මෙයාට මෙයා කියලා මේ කියනවා මේ. එයා කියනවා නැහැ කියනවා. මම කියනවා ඔව් ඒක තමයි මාර ප්‍රශ්නේ නේද? අපි දන්නෙත් නැහැ නේ එහෙම දෙයක් තියෙනවා කියලා. Thank you. අලු ලස්සන නමක්. ඇත්තටම මොකද වචන කියලා කන්නේ නේද? මම දන්නේ එයා කිව්වේ. භයානක ලෙඩක්. භයානක ලෙඩක්. මෙයා එහෙම වුවම තමයි ගොඩක් කරදර කරන්නේ. නේද? අම්මෝ මේ තව එකකින්ට කරවයි. අපු ගොඩක් තියෙනවා කියන්න බෑ නේද සමහරව. කොණ්ඩේ ඇලවෙන්න දුන්නු වැඩක්. ඔය ඒත් ගොඩාක් ප්‍රවීණෙක් කෙනෙක්ගේ හැය ජෙල් එකට මේ ගම් දාලා. ඒක විග් එකක් එයා දාලා ඒ විග් එක එයා හදනවා ජෙල් ගන්න. ඔව් මොරේට ඒක කියන්න බෑ. ඔව් ඒක හදුවාම අන්තිමට විග් එක ඇලවිලා. සෑහෙන දරුණු දේවල් ගොඩාක් කියන මම ළඟදී පොතක් එලි දක්වනවා. සීල කරුණු කාරණා. අනිත් දවසේ දවස අන්තිමට සමා වෙදුනා. පොතේ වැඳගෙන ඉන්න බින්දුලක් දෙනවා මගේ මෙහෙම. සිරු ප්‍රවීණයන්ට නමස්කාර කියලා. මම පොඩින් ගිනන රංජන් අයියට කෙරුවානේ. රංජන් අයියගේ සින්දු ටික කිව්වා ලෙබනන් චෝය එකට කියලා. රංජන් අය බලන් ඉන්න. අයියරකෝ අයියා නගින්න එපා සුපර් ස්ටාර් නේ. මම නගින්න. දැන් කටවෙන්දා ජූලියාට චෝය එකක් දිනා. ඒකෙත් අයියේ රංජන් අයියේ මමයි ඉන්නේ සින්දු.
මං දැන් රංජනට කෝල් කරලා කියනවා අයියේ බය වෙන්න එපා මං ඉස්සලා නගිනවා එනෝඩ වාගේ සින්දු ටික කියන්නේ නැහැ කියලා. ඒක හොඳයි. නැත්නම් අර වගේ මාරුල යන්නේ නැන්නේ. ඔව් ඒක තමයි. අම්මෝ. චතුරිකාගේ අංජුලාගේ රංජන්ගේ තුන් දෙනාම කිව්වා. තුන් දෙනාම බලන් ඉන්නවා. හොඳයි. ඒ වගේ ආලු විද ෂෝක් නේද ඒෂා. එහේ තව තියෙනවා. කියන්නේ නේ. මොකද? අර සින්දුවක් මැදින් මේ අස්වැ දුවන වගේ දිවකින් මේ එකක් කරෙන් දුන්නා කරේ. ඒ චිලි අනර්ගලීගේ එකම එක ප්‍රේමාන්විත රංගනයක් ඉතාලියේ ලේකුවේ එකම එක ලව් dance එකක් මේ dance එකේ මැදදී මට පොඩි නියන් එකක් තිබුණා මේ සින්දුව පිළිබඳව කියන්නේ ප්‍රේමාන්විත ගීතයක් අපිට නැහැනේ දැන් මං කරේදී සුරේෂත් ෆෝම් කරගෙන ළමයි වගේ මොන්ඩිසෝඩ් එක දාලා ගිය දුමි ඉතලව ගැත්තුනා මං කිව්වා ඔඩියන්ස් එක ත්‍රිල් එක දෙන්න ඕන මචං මේ වෙලාවේ තමයි කියලා අර අච්චර අර රුවන් වලා විමා එහෙම නැවෙනකොට ඔයා හිතන්නකො ජැකට් ගහපු වැද්දෝ දෙන්නේ මෙහෙම මැදේ කොන්සර්ට් එක ගායි මෙහෙම හිටියා චිලි මෙහෙම නැවතුණා අනර්කලි මෙහෙම හිටියා මෙහෙම ගෙලින් වුණා සින්දු නැවතුව ගියා ඔයි තරහා ගිහලද ගියා තරහා ගිහලා ගියා ගිල වැන්නා ඔකෝල බැලුවා එකම dance එක එකම සින්දුව ඉවරයි කෑවක් මේ මම රජිත ඔයානම් කියලා වැඩක් නැහැ ඔයානම් ඉති විසු මේ සුරේෂ් වාර ටිකක් හරි මොලයක් තියනවා කල්පනා කරන්න මම කෝ ඒක තමයි මොනාරි මූ බීලා ඉන්නේ කියලා අම්මෝ ඒකත් මයික් එක ගත්තොත් දෙන්නේ නැහැ ඒ තමයි රජිත ඔව් භයානක ආ රංජනයි මට කිව්ව මොකද නැද බන්දුත් එක වැඩ කරා කිව්වා ප්‍රෙඩිට් එක වැඩ කරා කිව්වා ටෙනිත් එක වැඩ කරා කිව්වා මං උඹත් එක වැඩ කරද්දි කල්පනාකාරී වෙන්න ඕනේ කිව්වා උඹ තමයි කිව්වා මට අම්බිච්ච භයානක විකට නල මෙතෙන් නැන්නකෝ ආයෙත් විකටම කරගන්න මයික් එක දෙන්න ඕනේ මරු 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 ඒව තමයි කියන්නේ අත්දැකීම් ජීවිතේ මේ මේ කලාවත් එක්ක සිනමාවත් එක්ක යද්දි අත්දැකීම් ටික හිමාය මොකද හත්දන් මම කිසිම නෑනේ වාඩි ඉන්න ෆෝන් එක වල මැසේජ් දානවා නෑ මොකුත් නෑ ෆෝන් එක බල බල හිනා වෙනවා මොනවද කිව්වේ නෑ මේ ෆෝන් එකේ නොටිෆිකේෂන් දෙනවා එක එක ඒ වුණාට වෙනම හිනාවක් එක්ක තමයි මේ ෆෝන් එකේ ගන්න දෙනවා ආ නැහැනේ ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරි එකක් දැම්ම අපි නේ ඒකට එක එක වෙනවා මොනවද ඉන්නේ අද අරිම ලස්සනයි වා ඕ ඉතින් දන්නේ නැද්ද කොල්ලෝ හොඳයි මේ බතුයි මසුයි කන්නේ ඇයි ඇයි ඒ බසුයි මසුයි බසුයි මසුයි බතුයි මසුයි විතරක් කන්නේ ඇයි බතුයි මසුයි විතරද කන්නේ බෝ මමද ඔව් මම නෑනේ මම යා වෙජිටේරියන් චිකන් විතරයි කන්නේ නෑ අයියේ නෑ නෑ මම කාලයක් වෙජිටේරියන් හිටියා බීෆ් චිකන් විතරයි කෑවේ දැන් ගොඩක් තැන්වල මෙයා ගිහපම මේ ප්‍රශ්නේ තියෙනවලු චිකන් ටික ඉවර වෙනවා ඉස්සෙල්ලා බතුයි චිකන් ඉවර වෙනවා දේව් සුරේන්ද්‍රනේ වාව් ඒ වා කොහමද ඒක දන්නේ ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ සෝරි ක්ලාස් යන කාලේ මේ මේ මෙයා කන්නේ චිකනුයි පරිප්පුයි බතුයිද මන්ද මොනාර ගේන්නේ එම තමයි ඔයාලා දෙන්නේ නෑ එලෝලු එලෝලු කන්න ආස නැහැ නෑ මෙයා කන්නේ මට ඒ කන්න හිතෙන්නේ නැහැ දැන් තමයි පොඩ්ඩක් හරි කන්නේ ගෙදර ගියාම අම්මා මම බයිනවා ඉතින් මේ බති හද මේ දෙක විතරයි කන්නේ. ඇත්තට මට මතකයි. ඔව් තාමත් එමය ඒ ලෝලු වලට මම එච්චර ආස නැහැ. ওই මැල්ලුම් එහෙම තිබ්බොත් මට අනන්න බෑ. මුලින්ම මමත් එමය. මේ තමයි. කෙදිනක හෝ දේව් සුරේන්ද්‍රගේ අත ගන්නව පාදපරී චාරිකාවනි. කුකුල් ෆාම් එකක් දාගෙන තියන්න. ඔව් කුකුල් ෆාම් එකක් දාගෙන තියාගන්න. එහෙම තමයි. හොඳයි මේ ඔන්න අන්තිම විනාඩි මේ තප්පර දාන විනාඩි කීපයක් තමයි. 4-5 තියෙන්නේ. අර එපැත්තෙන් කෑ ගහILLක් ආවේ. ඔව් කෑ ගහILLක් ආවේ මේ හිමා කෑ ගැහුවා දින්න. 130 කින් දිනවලු. දින 130 කින්ද කියලා? ලකුණු. ලකුණු. 133 කින්ද කියලා. ඔව්. සම්පූර්ණ වැඩසටහන අතර ඒක තමයි ඉඳලා තියෙන්නේ. තමයි එනාර බලබල ඉඳලා තියෙන්නේ. කෙට්ටක් දිනාලා තියෙන්නේ. ඔව් මේ පොඩි කෙටි වෙලාවයි තියෙන්නේ. ඉතින් අපිට ඉතින් මේ 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 කැමරාවෙන් ඇතුළත මේ ගොඩක් වෙලාට මේ මතක් වුණ කීප දෙනෙක් ඉන්නේ. ඒගොල්ලෝ අපි මේ මේ නිකන් මතක් කරනවා. පියුමියක් ඒවා මතක් කරා මේ වෙලාවේ. මංජුලා ඒවා ගොඩාක් ආතරේ මතක් කරා. තාරකක්ව මතක් කරා. පිරෝමිකක්ව මතක් කරා. දෙන්න ඕනේ මතක් කරා. ලස්සනයි මෙයාගේ රසගතත් එක්ක තමයි මතක් කරේ. ඔය හැම දෙයක්ම හරි ඉතින් වෙලාව ගත වෙගෙන යද්දී අන්තිම විනාඩි කීපෙට ඇවිල්ලා තියෙන වෙලාවදී දේ මේ වෙලාව කොහොමද ගත උනේ අද දවසේ ප්‍රෝග්‍රෑම් එක ඔයාට කොහොමද? හරිම සතුටුයි. අතනම ගියා මම ගොඩක් එන්ජොය කරා වැඩසටහන. මොකද කාලෙකට පස්සේ මුල්ගව හම්බුනේ ඉතින් මෙයාම හම් වෙනවා. මේ අපි වැඩ කරන කට්ටිය හේචන්වත් ගොඩක් කාලෙකට පස්සේ නේ. අපි සෑහෙන කාලෙකින්. ඔව්. නෑ ඔව් ක්‍රිස්මස් එකෙන් පස්සේ. ක්‍රිස්මස් එකෙන් පස්සේ. අවුරුද්දෙන් පස්සේ හරි. අවුරුද්දේ අවුරුද්ද හරි සතුටු වෙනවා. අපි දෙන්න නීල බබුලු. ඔව්. ගිවා මුතුවක්ක. ඒ කට්ටියත් එක්ක හරිම සතුටුයි. සතුටුයි අපි. බොහොම ස්තුතියි ආරාධනා කරලා විකුම්. කොහොමද දවස? ආ අතන හරි ෂෝක් ගොඩක් එන්ජොයි කරා. මට මං හිතන්නේ වෝල්ගව හම්බුනේ ගොඩක් දවසක ඉන්නේ අපි දෙන්න. කතා කරන අනිතර ෆෝන් එකේ. දේව් නම් හම්බෙනවා ෂූටින් වලදී. අයියත් හම්බුනා මං හිතන්නේ ළඟදි දවසක. අවුරුද්දට හම්බුනා. ගිවන්තයෝ මං හිතන්නේ ගොඩක් කාලෙකින් හම්බුනේ. ඉතින් ওই දෙනා ෂෝක් එකේ ප්‍රෝග්‍රෑම් එක කරන මම විශ් කරනවා ඉස්සරහට. ඔව් එහෙමයි ලස්සනට කරනවා. ඒකමයි. තැන්කියු මට ඉන්වයිට් කරාට.
ෂෝක් ප්‍රෝග්‍රෑම් එක. Thank you so much රජිතය. ඉතින් ගොඩක් ඉස්සුදි ආරාධනා කරාට ඉතින් අපි නම් ඉතින් විකුමා විකූ කියලා කියන්නේ. අපි විකූ කියන්නේ අපි විකුමා කියලා කිව්වට ඉතින් ගෑන ළමයි නැගෙන විකූ අයියා විකූ අයියා කියලා. ඉතින් විකූ අයියා ඇත්තටම ආරාධනා කරලා ස්තුතියි වගේම සිරස අපි ආයතන හිමි දෙනාටම සහ වේදන ලස්සනම කරනවා. මජා සුපර් සුපිරි. ඉතින් පරණ යාළුවෝ හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. බය නැතුව විහිළු තහළු කරන්නේ මේ වගේ විශ්වාසනීය යාළුවොත් එක්ක. සමහරලාට ඉතින් එක දිගට ඇල්ල මේ වගේ ආතල් දෙන්න ගියාම සමහරට කේන්දිත් යනවා. ඒක මම දැකලා තිනවා. සමහර මම මේ වගේ පරිපූර්ණ කාලා තිනවා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ වගේ යාළුවෝ ඉන්න තැනකදී මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන හරි ලේසි. ඒ කියන්නේ වුණ ආතල්යක් දෙන්න පුළුවන් මේගොල්ලෝ විහිළු සතුටින් බාර ගන්න. ඒ වගේ හොඳ යාළුවෝ ටික. ස්තුතියි. බොල්ගා. ඉස්ලාම ප්‍රසිද්ධියේ සමාව ගන්නවා විකුම් අයියාගෙන්. විකුම් අයියා ගොඩක් විකුම් අයියාගෙන් මොකද විකුම් අයියා ගොඩක් උත්සාහ කරා මාව සම්බන්ධ කරගන්න. මට එන්න බැරි වුණා ඒකට ප්‍රසිද්ධිය සමාව වෙන්න කියලා කියනවා. විකුම් අයියා කියන්නේ මම නිවේදනය කරන කාලේ ඉඳන් මට ගොඩක් උදව් කරපු එක්කෙනෙක්. අයියේ සෝරි එන්න බැරි වුණාට මේ හැබැයි මම ඇත්තටම ඔයාට විකුම් අයියාට කරන ගෞරවයක් විදිහට තමයි ඇත්තටම අද වැඩසටහනට අපේ සංගීත කණ්ඩායම මට ගොඩාක් ස්තුතියි. අපේ කාර්ය මණ්ඩලයටත් ගොඩාක් ස්තුතියි. ඔව් විකුම් අයියාට කරන ගෞරවයක් විදිහට සහ මම පොඩි කාලේ රන්සිත් ආයේ වැඩසටහනේ මෙහි නිවේදිකාවක් විදිහට වැඩ කරා. ඉතින් ඒ නිසා සහභාගී වුණා ගොඩක් සතුටුයි. මේ දෙන්නා නිතරම හම්බෙන අපි උත්සව අවස්ථාවලදී තමයි අපි වැඩිපුර හම්බෙන්නේ. පරණ යාළුවා රජිත අයියා මාව පොඩි කාලේ ඉඳන් දන්නවා. ඉතින් හම්බුණා සැහැල්ලුවෙන් හිටියා. ඔය දෙන්නා ලස්සනට වැඩසටහන කරනවා. හේෂාන් සමා වෙන්න පන්ති යන කාලේදී මගේදී මොකක් හරි වරදක් වුණා. සතුටුයි මට සතුටුයි. සමා වෙන්න ඒ නිසා අතර මම අදා ගන්න කියන්නේ. මම දැන් පරක්කු වැඩි වැඩි හදා ගන්න. ඒ නිසා මේ බොහොම ස්තුතියි. ආරාධනා කරාට ස්තුතියි. අතරම සතුටින් හිටියා. සතුටුයි. ඉතින් ඔය අතර හොඳ පැය දෙකක කාලයක් අපි ගත කරා. සුන්දරයි. ඉතින් උඹලා සතුටින් ගත කරා. මම අමාරුයි මේ රජිත මේ ඉන්නකොට ටික අපිට එහෙම පොඩි පාන් එකක් තියෙනවා වුණා වුණත් ඒ කතා දේව් නංගි මේ වල්ගා මුතු සහෝදරි ඉතින් ඔයගොල්ලන් දෙන ලස්සනට වැඩසටහන කරන වගේම ආරාධනා කරලා ගොඩක් ස්තුතියි. විකුම් තෑන්ක් යූ. ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ජය වේවා බෑන්ඩ් එකට. ඔන ජය වේවා. හොඳයි වැඩේ. ලස්සනයි. මම විශේෂයෙන් කියන්න ඕනේ මම ගෙදරිද්දි මං ඉතින් වැඩ කරන්නේ නැහැ නේ දැන් ඔය මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. මොකද ඔය දෙන්නගේ මේකේ ලස්සනට ඔය දෙන්න කතා කරනවා. හැමෝටම හොඳට සලකනවා මේ කතාවේ. ඉතින් මං අර ශිහාන්නාව දවසේ මං ඒක දැක්කා නංගිගේ අපහසුතාවයේදී මං හරි ආසාවෙන් බලනවා. මල්ලි තව ඔයාට හොඳට ඇඩ් කරන්න පුළුවන් එක්කනේ රෙඩ් මයික් එකෙන් මං දන්නේ මෙයා හොඳට ඇඩ් කරන්න පුළුවන් තව තව ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බෑන්ඩ් එකට බොහොම ස්තුතියි. හැමෝටම කැමරා ක්‍රූ විකුම් ඇතුළු හැමෝටම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ ස්තුතියත් එක්ක ඔන්න අපෙන් පුංචි ටැග් එකක් දෙනවා. පීව වෙන්නේ. අපි පාස් කරමු. රයිට්. අනේ. ජය වේවා. අපි රජිතයි. අනේ මො. රයිට්. බරයි. හරිද? මදයි. එහෙනම් ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඔයගොල්ලෝගේ හැමදේම සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉක්මනටම ඉක්මනින්ම යලි තතාවක් හම්බෙමු. අපි දෙන්න සමග යන වෙලාව ලැබිලා. ඔව්. අදවස අපිට එකතුලා හිටියට ස්තුතියි තරු ඉරිදා වී වයික ලස්සන වෙනවා ආයමත් මුණ ගැහෙන බලාපොරොත්තු හතරින් ගියන සින්දුව සින්දුව ජය වේවා එන්න जिसकी